න්න සේවා නිලධාරී සේවයට බඳවාගැනීමේ සීමිත තරග විබාගේ කළමනාකරණ සේවා නිලධාරී යෝගතා පරීක්ෂණයට පෙනනිීසිටීමට සූදානම්වන ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ තුළන ඊ ඇකඩමි YouTubeුබ නාලිකාව සමඟයි. එම පරීක්ෂණයට පෙනීසිටින ඔබ වෙනෙන් ගුරු.් එlkේ වෙබ්බඩ වයේ මේවන විට ඉදිරිපත්වන පාඩම්මාලාව සමග ඔබට තිලින කරන, ආදර්ශ ප්‍රශ්ණපත්‍ර කට්ටලයේ ප්‍රශ්න සාකච්ඡා කරන පාඩම් මාලාව සමඟයි ඔබ මෙසේ සම්බධ වන්නේ. මේ එම පාඩම් මාලාවේ තුන් වන පියවර. මෙමගින් ඔබට ඉදිරිපත් කරන්නේ ගුරුඩෝ එල්කේ වෙබ්බඩවිට පිවිසීමෙන් ඔබට නැරඹිය හැකි කළමනාකරන්න සේවා නිලධාරී යෝග්‍යතා පරීක්ෂණයේ විෂය නිර්දේශය ආවරණය කරන පාට මාලාවේ දහ අටවන පියවර ඔස්සේ ඔබ වෙත ඉදිරිපත් කර ඇති ්‍රහසිගත තැපැල්මගින් ලිපි ඇවීම සහ ලැබීම පිළිබඳවන කරුණු ඇසුරින් ඉදිරිපත්වන ප්‍රශ්න කීපයක්. එම ප්‍රශ්නපත්‍ර කට්ටලය ඔබට එම වෙබ්බඩවියට පිවිසීමෙන් දැන් ලබාගත හැකියි. ඔබ මේ දකින්නේ එම ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලේ දෙවන ආදර්ශ ප්‍රශ්නපත්‍රයේ නම වන ප්‍රශ්නය. එමගින් විමසන්නේ, ්‍රහසි ගත තැපෑල මගින් ලිපියක් ලද පසු රජේ කාර්යාලයක තැපෑලබාර නනිල්ධාරයා විසින් ගත යුතු පියවර කෙටියෙන් පැහැදිලි කරන ලෙස. ගුරුඩෝටල්කේ වෙබ්බඩ වයේ දිරිපත්වන පාටමාලාවේ දහ අටවන පියවරෙන් පැහැදිලි කර තිබෙනවා වීඩියෝ දර්ශන සහිතව ප්‍රහසිගත තැපැල්මගින් ලැබෙන ලිපියක් සහිත වන පාර්සලය තැපෑල බාර අංශයට ලැබෙන විට ලැබෙන විට මතුපිට කිසිදු ආකාරයකින් රහසිගත බවක් නොපෙනෙන ආකාරයට ඒවා ඇති බව. එසේ ලැබෙන කවරය විවෘත කළ පසු මේ සුවිශේෂී කවරයක් තුළ රහසිගත ලිපිය ඇති බව අපි මේ වන විටත් දන්නවා. එසේ රහසිගත බවක් නොහැඟවෙන ආකාරයට කවරය තුළ බහා එවා ඇති රහසිගත තැපැල්මගින් ලැබෙන ලිපිය ැලූ බැල්මටම අදාළ කවරය මුද්‍රා තබා තිබීමෙන් හඳුනා ගත හැකි එසේ මුද්‍රා තබා ඇති කවරය මුද්‍රා තබා ඇති ආකාරයත් අදාළ වීඩියෝවේ පැහැදිලිව පෙන්වා තිබෙනවා. එසේ මුද්‍රා තැබූ කවරය කිසි සේත් විවෘත නොකිරීම තැපෑල භාර නියෝධාරයාගේ වගකීමක් එසේ තමන්වත ලද මුද්‍රා තැබූ කවරය කිසි සේත් විවෘත නොකර තැපෑල බාර නිලධාරයා විසින් ක්‍රියා කළ යුතුවන්නේ හැකි තාකික්මනින් එම ලිපිය අමතා ඇති නිලධාරයා වෙත විධමත්ව බාරදීම. අපි එහිදී තවදරටත් පැහදිලි කර තිබෙනවා. විධමත්ව භාරදීම යනුවෙන් අදහස් කරන්නේ එම ලිපිය අදාළ නිලධාරයා වෙත භාරදුන් බව පසුව සනාත කර හැකි වන ආකාරයට ඇඟවුමක් ලබා ගනිමින් භාරදීම වෙන බව. ඔවු මේයනු ඔබට පැහැදිලි, වර දෙකක් ඉන් එක් පියවරක් වන්නේ තැපෑලබාර නිරධාරයාට මුලින්ක මුද්‍රා තැබූ කවරය ලද පසු එතැම් පටන් කිසි සේත් මුද්‍රා විවෘර්ත නොකිරීමට ක්‍රියා කිරීම ඉන් පසු ගත යුතු පියවර වන්නේ අදාළ කවරය එනම් මුද්‍රා තැබූ කවරය විවෘර්ත කිරීමකින් තොරව එම ලිපිය අමතා ඇති බලධාරයා වෙත එම නැත්නම් හි සියම් බලධාරියෙකු වෙනුවට ලිපි විෘතකිරීමට නිසි බලය පවරා තිබේ නම් ඒ අදාළ නිලධාරයා වෙත එය විධමත්ව යොමු කිරීම මෙ අයි මෙම ප්‍රශ්නේදී අපේක්ෂා කරන පිළිතුර මේ ඔබ දකින්නේ එම ප්‍රශ්නපත්‍ර කට්ටලේ තුංවන ආදර්ශ ප්‍රශ්නපත්‍රයේ හත්වන ප්‍රශ්නය ඉන් විමසන්නේ රහසිගත තැපැල්මගින් ලිපියක් යැවීමේදී ක්‍රියා කළේතු ආකාරය මතකයි මීට පෙර ප්‍රශ්නේදී විමසුවේ රහසිගත තැපැල්මගින් ලිපියක් ලද පසු තැපෑල භාරාංශය නිලධාරයා ක්‍රියා කළ ේුතු ආකාරය. මෙහි විමසන්නේ වැනි කරුණක් නොවේ. රහසිගත තැපැල්මගින් ලිපියක් යැවීම සඳහා සූදානම්වීමේදී ක්‍රියා කළ යුතු ආකාරය. ප්‍රශ්නයක ස්වභාවය සහ එහි වෙනස්කම් ඔබ නිශ්චිතම හඳුනාගෙන පිළිතුර ලෙවිය ුතු බවයි අපි මෙහිදී නැවත අවධාරණය කරන්න. ඔවු, මෙහිදී රහසිගත තැපැල්මගින් ලිපියක් යැවීම සඳහා සකස් කිරීම ආරම්භයේ සිටම එම ලිපිය රහස්්‍යභාවය ආරක්‍ෂාවනාආකාරයට ක්‍රියා කළ යුතු බව අපි ගුරුඩොට් එකේ වෙබ්බඩවිය ඉදිරිපත්වන පාටමාලාවේදී වීඩියෝමය දර්ශන සහිතව පැහැදිලි කර තිබෙනවා. එසේ ක්‍රියාකිරීමේදී, රහසිගත භාවේ ආරක්ෂාවන ආකාරයට සැකසෙන ලිපියේ වම් පස ඉහළ කෙලවරේ රහසිගතයි යනුවෙන් සටහන් කිරීමත් විය යුතුයි රහසිගත තැපැල්මගින් ලිපියක් යැවීමට සැකසීමේදී එම ලිපිය අත්සන් කර රහසිභාවේ සුරකි නාආකාරයට අත්සන් කර කවරයක බහා එම කවරය විධිමත්ව අලවා එය මුද්‍රා තැබීම සිදු කරනෝ මුද්‍රා තැබීම මෙහිදී වැදගත් එසේම එම කවරය මතුපිට රහස්සිකත භාවය කියවෙන සටහනක්. රහසිගතයි ආදී වශයෙන් යෙදෙන සටහනක් යෙදීමත් අත්‍යවශ්‍යයි. ඉන් පසු එසේ මුද්‍රා තැබූ කවරය මතුපිට, ලිපිය යවනායගේ ලිපිණේ සහ, ලිපිය ලබනායගේ ලිපිනය පැහැදිලිව සටහන් කිරීමත් වේතුයි. ඔවු, මෙසේ මුද්‍රා තැබූ කවරය, කවරයක බාලීමයි මින් පසුව සිදුවන්නේ එසේ මුද්‍රා තැබූ කවරය බාලූ කවරය පසුව විධමත්ව අලවනු ලබනෝ. එසේ ඇලවීමෙන් පසු එම කවරයේ මතුපිට කිසිදු ආකාරයකට එම කවරය තුළ රහසිගත තැපැල්මගින් ලැවෙන ලිපියක් ඇති බව නොහැඟ වෙන ආකාරයට එවැනි කිසිදු සටහනක් නොයදා අති ගෙනගොස් බාරදීම හෝ තැපැල්මගිින් සාමාන්‍ය පරිදි ඇවීම සිදුවනෝ. රහසිගත තැපැල්මගින් ලිපියක් යැවීමේදී ක්‍රියා කරන කාරි පටිපාටියයි අපි මෙහිදී විස්තර කළේ. මේ ඔබ දකින්නේ එම ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට් ලේවන පස්සන ආදර්ශ ප්‍රශ්පත්‍රයේ අට වන ප්‍රශ්නය. ඒ තවත් සුවිශේෂී ප්‍රශ්නයක් ඔබට මෙහිදී මතක් කල යුතුයි ඔබගේ විභාගය කාර්යක්ක්ෂමුතා කඩීම් විභාගයක් නොවන බව. මෙහිදී ඔබ සතු ප්‍රායෝගික දැනුම මැනබැලීමයි සිදුවන්නේ. ඇතැමිට අප දැක්කතිබෙනවා. කළමනා කනසේවා නිලධාරීන්ගේ කාර්යයක්ක්ෂමුතා කඩීම් විභාගයන්ට අදාළ විශය නිර්දේශය පාදක කරගත් පාඨ මාලා ක්‍රියාත්මක වන බව. මෙම විභාගයේදී කාරක්ෂමුතා කඩීමේදී විමසනස්වරූපිට වඩා වෙනස්සාආකාරයට ප්‍රශ්න සැකසෙන බව නැවත අවධාරණයෙන් මතක් කළ යුතුයි. ඒ පිළිබඳව සැලකිලිමත්‍ර මෙම පාටමාලා හැදෑරීම ඔබට විභාගේ ජයග්‍රහණයට වැදගත්වන බවයි අපි අවධාරණය කරන්න. මේ ප්‍රශ්නය බලන්න එම ප්‍රශ්නයෙන් විමසන්නේ ලිපි ලේඛන මුද්‍රා තැබීමේදී ලාකඩ භාවිතා කරමින් මුද්‍රා තැබීම දුරාතීතය සිට සිදුව නමුත් එය... සාර්ථක ක්‍රමවේදයක් නොවේ යයි බැහැරවෙමින් ඇති බව කියවෙන. එසේ පවසන අතර ඒ පිළිබඳව ඔබගේ නිරීක්‍ෂණ දක්වමින් ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස දක්වනවා. ඔබට පැහැදිලි ලාකඩ භාවිතා කරමින් මුද්‍රා තිැබෝ විට පහසුවෙන් එම මුද්‍රාව ගැලවීමේ ඉඩ කඩක් පවතින බව. එවිට විවිධාකාරයේ ගැටලු මතවී හැකි. ලාකඩ මුද්‍රාව සැබැවින්ම ගැලවී ගියාද කිසියම් අයකු එය කූට ලෙස භාවිතා කිරීම සඳහා ගැලවූවාදයන්නඒක් ප්‍රශ්නයක්. එවගේමයි ලාකඩ මුද්‍රාව ගැලවී ගිය පසු හෝ ගලවා දැමූ පසු නැවත ලාකඩ මුද්‍රාව පහසුවෙන් තිබීමට ඇති හැකියාවත් අපි බැහැර නොකළයතුයි. මේනිසා අපින් වර්තමානයේ ලාකඩ මුද්‍රාව වෙනුවට, විශේෂ උපක්‍රමයක් පවිච්චිරනවා. ඒ අදාළ නිලධාරයාගේ අත්සන සහ නිලමුද්‍රාව තබමින් අදාළ කවරය මුද්‍රාත් ඇබීම. එහිදී එම අත්සන සහ නිලමුද්‍රාව ආවරණය වනසේ සෙලොටේ පටියක් ඇලවීම මගින් ඒ තවත් ආරක්ෂා කළ හැකි, ආරක්ෂාව තහ උරු කළ හැකි. ඔබට ප්‍රයෝගිකව දැකගත හැකි, ඒ වැනි සෙලෝටේ පටියකින් ඇලවූ කවරයක් ඉරී පොඩිවීයාමෙන් තොරව විවෘත කිරීමට කිසිදු හැකියාවක් නැති බව. මේ අපි සජීවී දර්ශන සමගින් ගුරුඩෝ එල්කේ වෙබ්බඩ විය විස්තර කර තිබෙනවා. ඒ ආකාරයට අපි නාකඩ වෙනුවට භාවිතාකිරීමට සුදුසු විකල්ප ක්‍රමයක් ලෙසයි මෙම නව භාවිතය හඳුනාගන්නේ. මෙය ඔබ, ්‍රයෝගිකව දැකඇ සුවිශෂ අවස්ථාවක් මතක් කරනටත් මෙය පදනම් කරගන්න. ඒ තමයි මැතිවරණයේදී. මැතිවරණයේදී අදාළ ලිපිලේඛන සහ වෙනත් රහසිගත ද්‍රව්‍ය, අඩංගු පාර්සල් මුද්‍ර තබන්නේ සෙලෝටේ පටියකින්. එය කිසි සේත් විවෘත කරමින් අවභාවිතා කිරීමට හැකියාවක් නැති බව ඉතා පැහැදිලී මේ, නි ප්‍රශ්නයක් ඔබට ඉදිරිපත් වූ හොත් සලකා බැලිය යුතු කරුණු. රහසිගත තැපැල්මගින් ලිපි යවීම සහ ලැබීම පිළිබඳව ඔබ සතු දැනුම මැනබැලෙන තවත් සුවිශේෂී ප්‍රශ්නයක් ඔබ මේ දකින්නේ එය අදස ප්‍රශ්නපත්‍ර කට්ටලේ තුන්වන ආදස ප්‍රශ්නපත්‍රයේ හයවන ප්‍රශ්නය ලෙසයි ඉදිරිපත්ව වන්නේ.මින් කියවෙන්නේ ඔබගේ කාර්යාලය විසින් වෙනත්කාර්යාලයකට යැවුණු රාසිගත තැපැල්මගින් යැවීම සඳහා සකසා ඇති ලිපියක් සහිත පාර්සලයක්, එමකාර්යාලයට භාරධිය නොහැකිව ආපස්සු ලැබී ඇති බව. එවිට ඔබ ගන්නා ක්‍රියාමාර්ගයි ප්‍රශ්නයෙන් විවිසන්නේ. මෙම ප්‍රශ්නය කරුණු සලකා බැලූවිට ඔබට පැහැදිලි ඔබ සතු දැනුමානුව දැන් ඔබට මැනවින් වටහා ගත හැකි. මුලින්කි යැවුණු ිපහි ලිපි කවරය සහිත පාර්සලය. ආපසු ඔබ වෙත ලැබෙන විට කිසිදු ආකාරයකට එය තුළ රහසිගත තැපැල්මගින් ඇැවෙන්න ලිපියක් සහිත පාර්සලයක් අඩංගුයැයි දකින්නට හැකියාවක් නොමැති බව. එමැවි ඔබ කළ යුතුවන්නේ මතුපිට කවරේ විවෘත කිරීම. එතුල රහසිගත ලිපියක් අඩංගූ පාර්සලයක් ඇති බව ඔබට වැටහෙන්නේ ඒ අවස්ථාවදී. එසේ වැටහුණු වහාම ඔබ ක්‍රියා කළ යුතුවන්නේ, මුලින් අපි විස්තර කළ ආකාරයට රහසිගත තැපැල් මගින් ලැබෙන්න ලිපියක් භාරදීමට ක්‍රියා කරන ආකාරයට මේ ප්‍රසයට පිළිතුරු සැපීමේදී ඔබ සතු දැනුම එසේ ප්‍රායෝගිකව භාවිතා කිරීමයි අපේක්ෂා කරන්නේ අප විශ්වාස කරනවා සාකච්ඡා කළ කරුණු ඇසරින් ඔබට මේ සඳහා සාර්ථක පිළිතුරක් සැපිය හැකි බව. කළමනා කන්න සේවා නිලධාරී සේවයේ සීමිත තරග විභාගයේ දී බ මහුණදීමට සූදානම් වන කළමනා කරන්න සේවා නිලධාරී යෝග්‍යතා පරීක්ෂණයේදී ඔබට ඉදිරිපත්වන ඕනෑම ආකාරයක ප්‍රශ්නයකට පිළිතුරු සැපීම් සඳහා ඔබ සූදානම් කරවුණු පිණිස විශේෂෙන් සැකසුනු ආදර්ශ ප්‍රශ්නපත්‍ර කට්ටලයක් අප තිලින කරනවා එම ප්‍රශ්නපත්‍ර කට්ටලය ගුරු.lk වෙබ්බඩවියට පිවිසීමෙන් දැන් ඔබට ලබාගත හැකි අදාළ වීඩියෝ මේය පාඩම් නරඹමින් ඔබ ආදර්ශ ප්‍රශ්්‍රපත්‍ර කට්ටලයේ සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයෙන් අතරම එම එක්කෙ ප්‍රශ්නයට අදාළ වන සුවිශේෂී කරුණු සාකච්ඡාකිරෙන වීඩියෝමය පාඩම් මලාවක් තුළන ඊඇකඩමි YouTubeු් නාලිකා හසේ ඔබට තිලිනකිරෙනවා. එය සෑම සඳුදාවකම සහ සිකුරාධාවකම ඔබ වෙත යොමු කිරීමටයි තුළන ඊඇකඩමිණඩායමේ සූ දානම මෙම පාඩම් මාලා වෙත අකණ්ඩව යොමවීම සඳහා තුළන ඊඇකඩමි YouTubeුබ් නාලිකාව සබ්ස්ට්‍රයි් කරන්න එම පාඩම් YouTube නාලිකා වෙත මුසූ වහාම ඔබට දැනගැනීම සඳහා ආසන්නේ ඇති බෙල් අයිකනය කලික් කරන්න වැඩි විස්තර සඳහා තිරිය දකින දුරකථනාංකයසේ තුළන ඊඇකඩමි අමතන්න